පොඩ්ඩක් දඟයි චුට්ටක් සැරයි එහෙම කෙනෙක් මම රැෆිත් එක්ක වැඩ කරන්නේ ෆස්ට් ටයිම් අතරම මම ගොඩක් ආසාවෙන් හිටපු වැඩක් තමයි මේක ලංකාවේ සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එකක් කරනවා කියන්නේ ලොකු දෙයක් ඉතින් ඒ සෙලිබ්‍රිටි 12 දෙනා අතරේ රැෆි මාවත් තෝරගත්ත එක මට ලොකු ආඩම්බරයක් අතරම මම එයාත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා පෞද්ගලික ජීවිතේ හරිම සරල සාමාන්‍ය විදියට ජීවිතය ගත කරගෙන යන ඉතාමත් සරල කාන්තාවක් පොඩ්ඩක් දඟයි චුට්ටක් සැරයි එහෙම කෙනෙක් ආටිස්ට්ලා කෙනෙක් විදියට කලා ශාස්ත්‍රයේ මට ලැබෙන හැම චැලෙන්ජ් එකක්ම බාර අරගෙන ඒක ඉතාමත් සාර්ථක විදියට කරන්න බලාපොරොත්තු වෙන ආටිස්ට් කෙනෙක් විදියට මම ඉස්සරහට යන්න කැමති වෙමින් ඉන්නවා අද වෙනකන් මට ලැබිච්ච හැම චැලෙන්ජ් එකක්ම ආටිස්ට් කෙනෙක් විදියට මම ඉතාමත් සාර්ථක ලෙස ජය ගන්න ඉන්නවා කියලාත් මම විශ්වාස කරනවා ඇත්තටම මේ වගේ ආටිස්ට්ලව දාලා සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එකක් කරනවා කියන එකම ලංකාවේ ශාස්ත්‍රයේ ලොකු චැලෙන්ජ් එකක්. අපි හැමදාම පිටරට තියෙන දේවල් වෙනස් තරවල මේ වගේ කරන දේවල් බලාගෙන හිටපු ආටිස්ට්ලා විදිහට තමයි අපේ රටේ ඉන්න ආටිස්ට්ලා මම දකින්නේ. ඇත්තටම කලිනුත් කැලෙන්ඩර්ස් තිබිලා තිනවා. හැබැයි මේ වගේ ප්‍රොෆෙෂනල් විදියට ඒ ආටිස්ට් ඉන්න විදියෙන් වෙනස් වූ විදියකින් එයාගේ ඇඳුම් ඉඳන් එයාලගේ ස්ටයිල් ඉඳන් හැම දෙයක්ම වෙනස් කරලා මේ විදිහට ඒ ආටිස්ට් චේන්ජ් එකක් ලබා දෙන්න පුළුවන් කියන විදිහට මේ කැලෙන්ඩර් එක කරන එක තමයි මම දකින ඉතාමත් විශේෂ ලක්ෂණයක් විදිහට මම දකින්නේ. ෆොටෝ ෂූට්ස් වල මම ආසම දේ මගේම කියලා නේචර් එකක් තියෙනවා. ඉතින් ඒකට හානියක් නොවන විදිහට ෆොටෝ ෂූට් එකක් කරනවා කියන එකට මම හරිම කැමතියි සහ සමහර තැන්වල ග්ලැමර් කියන එක වැරදි විදිහට තේරුම් අරගෙන ෆොටෝ ෂූට්ස් වලට කතා කරපු අවස්ථාවලුත් තියෙනවා. මම ඒ වගේ දේවල් වලට කැමති නැහැ. ග්ලැමර් එක වුණත් කෙනෙක්ගේ ආකර්ෂණයට වඩා ඒකට අලුත් අර්ථයක් දෙන විදිහට තමයි ග්ලැමර් එකක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම හිතන කෙනෙක් මම අද රැෆි එක මේ කරන ෂූට් එක මගේ ලයිෆ් එකේ මම මෙතෙක්කල් කරලා නැති කන්සෙප්ට් එකක් ඇඳලා නැති ඇඳුමක් මම ඒ කියන්නේ මම මීට කලින් මම දාලා තියෙන මේකප් එකේ ඉඳන් කොණ්ඩේ විලාසිතා ඉඳන් හැම දෙයක්ම වෙනස්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ ලයිෆ් එකේ වෙනස්ම වූ ස්පෙෂල්ම වූ ෆොටෝ ෂූට් එකක් වෙයි කියලා.